ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කාර්ය දූර තනතුර මාස 4කට ආසන්න කාලයක් මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා. එයට නිත්‍ය ප්‍රධාන පුහුණු කරුවෙකු උපත් කර ගැනීමට තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් ලැබී නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ හිටපු එංගලන්ත ජාතික පුහුණු කරුවෙකු වන පෝල් පාබ්‍රිස් හෝ ග්‍රැහම් ෆෝඩ් නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවා ගැනීමට උත්සාහ කළත් ඔවුන්ගේ යම් ප්‍රශ්න නිසා එය අසාර්ථක වුණා. ඉන්පසුව නැවත ශ්‍රී ලංකාවට ප්‍රධාන පුහුණු කරුවෙකු සොයා ගැනීම අපහසු වී තිබෙන අතර තවමත් එම අර්බුදය නිසා පුහුණු කරුවෙකු නම් කර නැහැ. කෙසේ වෙතත් එංගලන්තයේ ජනප්‍රිය වෙබ් අඩවියක් වන ඩේලි මේල් ඇතුළු ජාත්‍යන්තර වෙබ් අඩවි රසක්ම අද දිනේදී වාර්තා කර තිබෙන්නේ එංගලන්ත කණ්ඩායමේ හිටපු පුහුණු කරු ක්‍රිස් සිල්වුඩ් ශ්‍රී ලංකාවේ පුහුණු කරුවා ලෙස පත් කිරීමට සාකච්ඡාවක් කර ඇති බවයි. එම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති බව එම වාර්තාවල සඳහන් වනවා. දැනට මාස කිහිපයකට පෙර අලුබඳුන තරගාවලිය නිමා වීමත් සමග එංගලන්තයේ ප්‍රධාන පුහුණු කාර්ය දූර තනතුරෙන් ඔහුව ඉවත් කරනු ලැබුව අතර ඊට අමතරව තේරීම් කමිටු ප්‍රධානියා යන තනතුරෙන්ද ඔහුව ඉවත් කළා. ප්‍රධාන පුහුණු කරුවා සහ තේරීම් කමිටු ප්‍රධානියා යන තනතුරු දෙකම දනු ලැබුවේ ක්‍රිස් සිල්වුඩ් විසින්. කෙසේ වෙතත් තරුණ කණ්ඩායමක් වූ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට 2017 වසරේදී ප්‍රථම ප්‍රාන්ත ශූරතාවයේ දිනා දෙන්නටද ක්‍රිස් සිල්වුඩ් සමත් වුණා. 2019 ලෝක කුසලානයෙන් පසුව එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණු කරු වූ ක්‍රිස් සිල්වුඩ් එංගලන්තයේ ලෝක ශූරතාවයේ දිනා ගන්නා අවස්ථාවේදී ප්‍රධාන වේග පන්දු යවන පුහුණු කරුවා ලෙස කටයුතු කරමින් සිටියා. 47 ඇවරදී ක්‍රිස් සිල්වුඩ් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හා ජාත්‍යන්තර එක්දින වරම් දින ඇති ක්‍රීඩකෙක්. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණු කරු තනතුර සඳහා 30 දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවත් එම නිලධාරියා පවසා තිබෙනවා. බොහෝ දුරට මෙම සතිය අවසන් වන විට අවසාන තීරණයකට එළඹෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම නිලධාරියා පවසා තිබෙනවා. විදේශීය පුහුණු කරුවෙකු බොහෝ දුරට එම තනතුරට පත් කරන බවයි ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම නිලධාරියා පවසා තිබෙන්නේ. එවැනි පසුබිමක් තුලයි මේ වන විට ජාත්‍යන්තර වෙබ් අඩවිවල එංගලන්තයේ හිටපු ප්‍රධාන පුහුණු කරු ක්‍රිස් සිල්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාර්ථක සාකච්ඡාවක් පවත්වා ඇති බවට පුවත් වාර්තා වන්නේ. ක්‍රිස් සිල්වුඩ් එංගලන්ත කණ්ඩායමේ වසර 3ක පමණ කාලයක් ප්‍රධාන පුහුණු කරුවා ලෙස ක්‍රියා කර තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු මිකි ආතර් ඉවත්ව ගියේ 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.